ඉතාම වැරදි පුවතක් කිසිම සත්‍යයකින් තොරවයි ලංකාවට ගෙන එන කිසිදු එන්නදක HIV වෛරසයක් හෝ වෙනත් වෛරසයක් තියෙන බවට කිසිදු සාධකයක් පරීක්ෂණාත්මක දත්තයක් ලැබිලා නැහැ. විශේෂයෙන්ම COVID-19 රෝගය සඳහා ලබා දෙන එන්නත්වල එහෙම කිසිදු ප්‍රශ්නයක් ඇති වුණ බවක් වාර්තා වෙන්නේ නැහැ. මේක මුළුමනින්ම ගොතන ලද අසත්‍ය පුවතක්. එන්නත් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැති බව විෂයභාර අමාත්‍යවරයා හැටියට මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. නිසි මේ පිළිබඳ අධ්‍යයනයක් නොකරපු සුළුතරයක් වෙන මාධ්‍යවේදීන් තමන් කැපී පෙනීම සඳහා කරන මේ වගේ අසත්‍ය ප්‍රකාශ නිසා තාම ලොකු හානියක් වෙනවා. උදාහරණයක් හැටියට මම අද උදෑසන සිට ග්‍රාමීය ප්‍රදේශ ගණනාවකට ගියා. ඒ ගම්වල මිනිස්සු පවා අපෙන් අහනවා මේ එන්නට COVID-19 රෝගයට දෙන එන්නට ගත්තම ඒත් හැදෙන්න පුළුවන්ද කියන එක. මේ වගේ ඉතාම බරපතල නොමගැවීමක් වෙනවා බහුතරයක් මාධ්‍යවේදී. විශේෂයෙන් අපි ගත්තොත් දැන් මේ සියත මාධ්‍ය ජාලය ඉතාම වගකීමෙන් යුතු කටයුතු කරනවා. අපි දැක්ක මේ COVID-19 රෝගය ආරම්භයේ සිට තාම වගකීමකින් තමයි ඔවුන් ප්‍රවෘත්ති ප්‍රකාශ පළ කළේ හැම දෙයක්ම. නමුත් අපිට පේනවා සුළුතරයක් මාධ්‍ය විශේෂම මාධ්‍යවේදී තමන්ගේ ප්‍රසිද්ධිය සඳහා විවිධ අර්ථ නිරූපණ ලබා දෙනවා මේ පුවත් සඳහා. විශේෂයෙන්ම මේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල අඩාල කරන්න ජනතාවට ඒ ගැන තියෙන විශ්වාසය නැති කරන්න බොහොම සංවිධානාත්මකව මේ කටයුතු කරනවා කියන එකත් අපිට පේනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයේ නොමග යවන පුවත් පිළිබඳව හෙට දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියන කාරණේ ඉල්ලා සිටින්න. එමෙන්ම අපේ රටට ගෙන්වනු ලබන එන්නත්වල පූර්ණ වගකීම දරනු ලබන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන්ද මෙම පුවත පිළිබඳව සියත ප්‍රවෘත්ති අප විමසීමක් කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අපි නීත්‍යානුකූල උපදෙස් පතලා තියෙනවා. ඒ උපදෙස් වලට අනුව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා අපිට. මොකද මේක සම්පූර්ණ වැරදිතොරතුරක්. මේ තියෙන වසංගත රෝග තත්ත්වය හදිසි තත්ත්වයට යටතේ බොහොම පැහැදිලිව ඔබේ මාධ්‍ය ආයතන හරහා කියන්න කිසිම ආකාරයකින් ඔය කියන සමාගමෙන් අපි එන්නත් මිලදී වෙනත් නැහැ. මේ එන්නත් සම්බන්ධයෙන් එහෙම HIV ආසාදනයක් ඇතිවීමක් සම්බන්ධයෙන් ලෝකෙ කොහෙවත් වාර්තා වෙලත් නැහැ. ඒ එක්කම එන්නත් හදන වැඩපිළිවෙලේදී HIV ආසාදනයක් එන්න ක්‍රමයකුත් නැහැ. මොකද මේක මනුෂ්‍යයන්ගේ රුධිර තරල වලින් හදන දෙයක් නෙවෙයි. එන්නත් කියන්නේ වෙනමම හදන එකක්. මේ වෛරසයකින් හදන දෙයක්. එතකොට ඒකට HIV ආසාදනයක් එන්න බෑ විද්‍යානුකූලව. තව ඉදිරියට ඔබට මේ වගේ විවිධ වැරදි ප්‍රචාර එයි. ඒ සම්බන්ධයෙන් ඔබ නියමිතව නිත්‍යානුකූලව තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස ඉතාම වක්කීමේ යුක්තව මේ හැම කෙනෙකුටම දැනුම් දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.